तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स हेम दिनाटम तेरुवन सरण प्रार्थना करमिन ओबे जीवितेट इताम वेदगत धर्म कारणा रसक श्रवणे करन्न බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත. පින්තුනි ඔබට මතක ඇති අපි හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන ඒ උතුම් සතර සතිපට්ඨාන දේශනාව කොටසින් කොටස පිළිවෙලට අපිට අවබෝධ කරගත යුතු ආකාරයට අපි තේරුම් ගනිමින් ඒ දේශනාව ඔස්සේ තමයි මේ ධර්ම දේශනාව පිළිසිදු කරන්නට යෙදුනේ. ඉතින් අපිට අද දවසේ ඉතාම වැදගත් ධම්මානුපස්සනාව තුළ පංච උපාදානස්කන්ධ කොටස ගැනයි අද අපිට කතා කරන්න තියෙන්නේ. පංච උපාදානස්කන්ධේ අවබෝධ කරගත යුතු දුක. බුදුරජාණන් වහන්සේ දුක්ඛාරි සත්‍ය විස්තර කරද්දී සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මහණෙනි දුක සංක්ෂේපයෙන් ගත්තොත් හකුලවල ගත්තොත් කරුණු පහක් හැටියට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත යුතු දුක පෙන්වුව. ඒ තමයි පංච උපාදානස්කන්ධ දුක. අපි මේ මොන පින්කම් කරත් මොන බණ ඇහුවත් අපි මේ කරන හැම කටයුත්තකම අවසාන ප්‍රතිඵලය දැන් බලන්න ධර්මයේ හැසිරෙන අය නොහැසිරෙන අය නෙමෙයි. ධර්මයේ හැසිරෙන කෙනෙක් ගැන හිතන් අවංක අදහසින් දන් දෙනවා පින්කම් කරනවා සිල් රකින්නවා ලොකු වීරියක් වඩනවා. එයාගේ අරමුණ අභිප්‍රාය ගත්තොත් අනේ කොහොම හරි නිවන් දකින්න ඕනේ. අනේ කොහොම හරි සෝවාන්වත් වෙන්න තියෙනවනම් කොහොම හරි ධර්ම අවබෝධය ලැබේවා. බලන්න ඔය බොහෝ දෙනෙක් පින්කම් කරලා අවසානයේ ධර්ම අවබෝධයේ පිණිස මේ පින මට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි අපි මේ ප්‍රාර්ථනා කළාට ප්‍රාර්ථනා කළ පමණින් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට නිවන් අවබෝධය ලැබේවා 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 කියලා අපි කොච්චර ප්‍රාර්ථනා කර කර හිටියත් මේක ප්‍රාර්ථනාවකින් ලැබෙන දෙයක් නෙමෙයි. ඒ පිණිස අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. පින්තුණි අපි කාටත් ධර්මය අවබෝධ කරගනිද්දී ඔබ වේවා මම වේවා මේ ලෝකේ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරනවා නම් ඔහු අවබෝධ කරගත යුත්තේ පංච උපාදානස්කන්ධ දුකයි. මේ පංච උපාදානස්කන්ධේමයි අවබෝධ කළ යුතු දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ චතුරාරි සත්‍යයට වෙන වෙනම කෘත්‍ය හතරක් තියෙනවා. දුක නැමැති ආර්ය සත්‍ය. ඒක අවබෝධ කළ යුතුයි. දුකේ හට ගැනීම නැමැති ආර්ය සත්‍ය. දුකේ හට ගැනීම කියන්නේ තණ්හාව. එහි කෘත්‍ය තමයි ප්‍රහාණය කළ යුතුයි. දුක නැති කිරීම නම් වූ නිවන සාක්ෂාත් කරගත යුතුය. ඒ දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥා වශයෙන් ඔබ වැඩිය යුතුය. අන්නේ කෘත්‍ය හතර ඉෂ්ට කර ගැනීම. ඒක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මාර්ගඵල ලබාගෙන නිවන කරා යනවා කියලා කියන්නේ. ඒ නිසා පින්තුනේ අද අපි මේ කතා කරන කොටස අපිට ඉතාම වැදගත්. ධර්ම අවබෝධයේ ලබන ධර්ම අවබෝධයේ කරා යන ධර්ම අවබෝධය අපේක්ෂා කරන ශ්‍රාවකයන්ට ඉතාම වැදගත් පංච උපාදානස්කන්ධයේ ස්වභාවය මොකද්ද? මේ පංච උපාදානස්කන්ධේ හටගන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධේ නැති වෙන්නේ කොහොමද? කුමක් හේතු කරගෙනද කුමක්ද ඒකේ ස්වභාවය කොහොමද අපි මේක තේරුම් ගන්නෙ? එතකොට මේ සියල්ල ඊළඟට පංච උපාදානස්කන්ධේ හටගන්නේ කොහේද? මේ ඔක්කොම අද අපි මේ ධර්මදේශනාව තුළ ඔබට සරලව තේරුම් ගන්න පුළුවන් ආකාරයට විස්තර කරමින් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේ අපිට දුක්ඛාරය සත්‍ය විස්තර කරේ මේ විදිහට. ඒකේ තේරෙන ටික තියෙනවා. දැන් අපි කවුරුත් දන්නවා ජාතිපි දුක්ඛං ඉපදීම දුක්ඛං. ඕක ඔබට සාමාන්‍යයෙන් තේරෙනවා. දරුවෝ උපදින හැටි ඔබ දැකලා ඇති. මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයි. මව් කුසෙන් උපදිනවා, තෙත් පරිසරවල උපදිනවා, පිටර ඇතුලෙන් උපදිනවා.
ඕපපාතිකව සත්‍යයන් පහළ වෙනු මේ සතර ආකාරයෙන්ම ඉපදීම දුකක් ජාතිපි දුක්ඛ ඉපදීම දුකක් ඊළඟට ලෙඩවීම දුකක් සතේකුට වේවා මිනිස්සෙකුට වේවා මේ ලෝකේ යම් ඉපදිච්ච කෙනෙක් ඇත්නම් ඒ කෙනා ඒ කාන්තෙන් ලෙඩ වෙනවා ඒක ඔහුට සැපක් නෙමෙයි ඒක දුකක් ඊළඟට වයසට යෑම උපන්නා වූ සෑම සත්වයෙක්ම වයසට යනවා සාමාන්‍ය මිනිස්සෙක් ගත්තහම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ කෙනාගේ කෙස් පැහෙනවා හැම රැලි වැටෙනවා දත් ටික වැටෙනවා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිත්තවතා ආයුනෝ සංහාන ඉන්ද්‍රියානම් පරිපාකෝ ඔය විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඉන්ද්‍රියංගේ දුර්වල වීම දත් වැටෙනවා කෙස් පැහිලා යනවා සමහරු කොන්ද කුදු වෙලා ජරාවට පත් වෙලා බලන්න සමහර අය ඉන්න වයසට ගිහිල්ලා එක තන මල මුට්ට කරගෙන නැකිට ගන්නවත් පණ නැහැ බොහෝ කාලයක් දුක් විඳලා තමයි මිය යන්නේ ඒක තමයි මේ ශරීරවල ස්වභාවය ඒක ඔබට මට අපි කවුරුවත් ඒ ස්වභාවයේ ඉක්මවා ගිය අය නෙමෙයි ඒ නිසා අපි ඒකාන්තයෙන් ඉපදුනා නම් අපිට ලැබෙන දේ තමයි ලෙඩවීම වයසට යෑම ඊළඟට මරණම්පි දුක්ඛම් දැන් මේ කියන ඔක්කොම අපිට තේරෙනවා මරණයේ දුක ඔබ දැකලා ඇති මරණ ඉදිරියේ මිනිස්සු ජීවිතේ ඉල්ලා හඬා ආකාරය අනේ බුදු ડોක්ටර් මට මැරෙන්න බෑ කීකී කොච්චර මිනිස්සු අඬනවා කෑ ගහනවා දරුව බදාගෙන මට උඹලා දාලා යන්න බෑ කීකී කොච්චර මිනිස් මරණයේ ඉදිරියේ ජීවිතේ යදිනවද මරණය කියන්නේ දුක මරණයට කොච්චර මිනිස්සු බයද ඒ නිසා සාමාන්‍යයෙන් අපි ගත්තාම දරුණු කියන පුද්ගලයෝ දිහා ඔබ හිතන සාමාන්‍යයෙන් අපි දන්නවා සමහර අය ඉන්නවා නොයෙක් කුලියට මිනි මරණ මිනිස්සු ඉන්න පුළුවන් බොහොම දරුණු අය ඉන්න පුළුවන් අපි නම් මැරෙන්න බය නැහැ කියලා එහෙම ජීවත් වෙන සමහර කොටසක් ඉන්නවා හැබැයි ඔවුන් පවා ඔවුන්ගේ මරණය ඉදිරියේ ඔවුන් අන් අයගේ ජීවිත විනාශ කරන්න බයක් නැති වුණාට ඒ මරණය තමන් කරා එනකොට මිනිස්සු කොච්චර බය වෙනවද ජීවිතේ යදිනවද සමහර බොහොම දරුණු ගණේ අපරාධකාරයෝ එල්ලුම් ගහට නියම වෙච්ච මිනිස්සු ඔබ ඔවුන්ගේ ජීවිත කතාව ඒ තොරතුරු ඇතුළත් සමහර අත්දැකීමේ විස්තර ඔබ හොයලා බලන්න ඔබට තේරෙයි ජීවිතයේ ඉදිරියේ සමහර අය මරණය ලං වෙනකොට දැන් සමහර එල්ලුම් ගහට නියම වෙච්ච මිනිස්සු ඒ දින ලං වෙන්න මොනතරම් බය තැති ගැනීම මල මුට්ට පහ වෙලා සමහර මහා දරුණු අපරාධකාරයෝ එල්ලන දවසට සිහි කල්පනාව නැ උස්සගෙන යන්න ඒ තරමට එක්ක මල මුට්ට පහ වෙලා කලන්තේ හැදිලා ඇදගෙන වැටිලා ජීවිතේ විශාල බයක් තැති ගැනීමක් ඒ මොහොතට මුණ දෙනකොට මරණයේ දුකක් ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා පිය විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මලගෙවල් 10ක් සමහර ලාවට පුංචි කාලේ එකට සෙල්ලම් කර කර එක ගෙදර එක මත් මුට්ටියේ උයාගෙන කාලා ඔහොම ජීවත් වෙච්ච පවුලේ 7-8 දෙනෙක් ඉන්න පුළුවන් දරුවෝ දෙමව්පියෝ හැබැයි හැමදාම ඒ විදිහට තියෙන්නේ ඒ අය සමහර ලාවට ජීවිතේ නොයේක් දිශාවල් වලට තමන්ගේ ජීවිතේ තරුණ වෙනකොට විසිරිලා සමහර අය හතුර වෙනවා තරහකාර වෙනවා ජම්මාන්තර වෛරක්කාර වෙනවා එතකොට මේ වගේ සසරේ ස්වභාවය ඒක දුක පිය විප්පයෝගෝ දුක්ඛ මිනිස්සු හිතන අනේ මගේ දරුවෝ මගේ නෑදෑයෝ හැමදාම මගේ ළඟ මේ විදිහටම ඉන්නවනේ ඒක කවදාවත් නොවෙන දෙයක් ඊළඟට හතුර තරහකාරෝ එකට ජීවත් වෙන්න සිද්ධ වෙනවා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛ අපිට ජීවිතයේ ප්‍රිය පුද්ගලයන්ම මුණ ගැහෙනවන් නොවේ ඔබ බලන්න ඔබේ ජීවිතේ ඔබ කොච්චර අකමැති වුණත් ඔබ රැකියාව කරන තැන ඔබ ජීවත් වෙන නිවස අසල අසල්වැසියන්ගේ පැත්තෙන් ගත්තත් සමහරට ඔබේම නෑයෝ වෙන්න පුළුවන් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් ඔබට වද දෙන පීඩන කරන ඔබට ගහන මානසිකව නොමරා මරණ ජීවිතේ මැරි මැරි උපදින මිනිස්සු කොච්චර ඉන්නවද එතකොට අපි කැමති ප්‍රියමනාප පුද්ගලයෝ විතරක් අපිට හැමදාම මුණ ගැහිලා
जीवत्न लवि मेकतम जीवित स्वभाव बुद्रजानन वहांस्य पेन्वाचान लभति तांपि दुख यम खेमति ये खेमति दे नोलबी मे दुख एक विस्तर कर खाली कथा कृप कारण गलफला इपदीम स्वभाव कुटगा सत्यं कमतीन अने मटन मे वगे उपता के पाला इपदीला दुखिदीन आकार देखला हे भाई खेमती दे लबिन्ने अन्न खेमती दे नोलबी मे दुख वयसते अन गिहिला दुखिदीन आय दिहा देखला खेमतीन अने मटन मिच्चर दुखिदीन उन्ने हे भाई आप खेमती उपमनी आपिट लबिन्ने लेडवे नाय देखला मिनिस्सु लेड रोग हैदिल अंत दुख दिनो देखला खेमती वेनवा अंबो मटनम मे वगे दुखक नंग ओन्ने मटनम मे वगे लेडक हैदिलिपा समारु कीनो उपोपान जातिवत मे वगे लेडक नंग हैबई ए तुलमति उपोपान जातिवत मे वगे लेडक हैदिलिपा कियला कियनवा समारु प्रार्थना करन हैबई मतक तियागन्न उपदिनवा कियन उपोपान जाति कियन जाति जाति उपदिन थाव खेमती හැබැයි ලෙඩක් නැතුව එක වෙන දෙයක් නෙමෙයි ඉපදුනා නම් ඒකාන්තයෙන් ලෙඩ වෙනවා වයසට යනවා ඒක ආර්ය සත්‍යයක් එතකොට අපිට මේ ප්‍රාර්ථනා කරලා ලෝක ධර්මතාවයේ ආර්ය සත්‍ය වෙනස් කරන්න බෑ අපි විතරක් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතේම ඔබ නිකන් උදාහරණයකට ගන්න සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරලා दस पारमी धर्म पारमी उपपारमी परमत्त पारमी है तीर्थ पारमी पुरला उन्हाँ से के दान पारमिता अपितु हितागन्नात बे मैं यहाँ से ये तीन तारुक है टवर्ट वड़ा लोत्रा संबुद्धत्ते लेबीवा कीन प्रार्थने ससर पुराव टेस्दान दीला तीनों की मैं सातर महासागरी जले टवड़ा दीर्घ संसार गमने ලෝතුරා සම්බුද්ධත්වයේම ලැබේවා කියන ප්‍රාර්ථනෙ ලේ දන් දුන්නා කියනවා මේ මහ පොළොවේ පස්වලට වඩා ශරීර මාංශයේ දන් දීපු ආර අනන්තයි කියලා ඔය උපමා වලින් කියන්නේ උන්වහන්සේ සසරේ දාන පාරමිතාව පුරපු ආකාරය ඒ තරම් පින් කරපු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන ජීවිතේ උන්වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අර පිනෙම්ම සසර පිරු පාරමී ධර්ම පුණ්‍ය ශක්තිය නිසාම උන්වහන්සේගේ සිරුරෙන් මහා පුරුෂ ලක්ෂණ මත උනා. දේව මිනිසුන්ගේ වන්දනා ලබන සිරිපා තබන කොට පියවරක් පියවරක් පාසා පොළව සමභාවයට පත් වෙනවා. පොළවේ තියෙන කුණු රොඩු ගල් කැබලි මේවා ඉවත් වෙලා පොළව පිරිසිදු භාවයට පත් වෙනවා. ඒ තරම් පින්වන්ත බුදුරජාණන් වහන්සේ පවා ලිඩ වුණා. උන්වහන්සේ ත්වයිසට ගියා. ඒක තමයි ලෝක ස්වභාවය. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ළඩ වෙච්ච අවස්ථා ගණනාවක් ධර්මයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේට කොන් දෙකක්මක් බලවත් වෙච්ච සිදුවීම් තියෙනවා. හිසේ කැක්කුමක් පිටින් විට බලවත් වුණා කියලා තියෙනවා. බේලුව ගමේ වස් සමාදන් වෙලා වැඩ ඉන්නකොට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩින ගමන පව බුදුරජාණන් වහන්සේ කලන්ති හැදෙනවා ආනන්ද පිපාසයි කලන්ති පැන් ටිකක් හොයාගෙන ඉන්නේ ඊළඟට ලෝහිත පක්ඛන්දිකා රෝගය කියලා පාලියෙන් ධර්මයේ සඳහන් වෙලා තියෙනවා උන්වහන්සේට ලේ සමග බඩේ ලියන්න පටන් ගන්නවා එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේටත් මොනතරම් පාරමී ශක්තිය තිබුණත් උන්වහන්සේ දරාගෙන ඉන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය. ඒක තමයි රූපේ ස්වභාවය. ලෙඩ වෙනවා. ඉපදුනා නම් කවුරුත් ඒ කාන්තීම ලෙඩ වෙනවා. වයසට යනවා. බුදුරජාණන් වහන්සේ වයසට ගියා. අවුරුදු 80ක් වේගෙන එනකොට බුදුරජාණන් වහන්සේ තුලේ වයෝ වෘද්ධ ලක්ෂණ පෙන්눔 කරලා තියෙනවා. ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දය දැන් තථාගතයන් වහන්සේගේ ශරීරේ හරියට ජග්‍ර සකතන් දිරාපු කරත්තයක් වගේ. දිරාගේ කරත්තයක් බොහෝම අමාරුවෙන් පාරේ පිලිසකර කරලා අරගෙන යන්නේ යම්සේද. දැන් මේ ශරීරේ තථාගතයන් වහන්සේ පරිහරණය කරන්නේ ඔය විදිහටම තමයි කියන්නේ.
එහෙමනම් අපිට පේනවා බුදුරජාන් වහන්සේ වයසට ගියා. උන්වහන්සේ ලෙඩ වුණා. මේ ලෝක ස්වභාවය ඔබට මට අපි කාටත් ඉපදුනා නම් සෑම දිනකටම පොදුයි. එතකොට කෙනෙක් ප්‍රාර්ථනා කරනවා අනේ මට නම් මැරෙන්න බෑ අනේ මට නම් මැරෙන්න බෑ ඔබ දැකලා ඇති ඕන තරම්. අනේ දරුවනේ මාව බේරගනින්ලා කියන කොච්චර අසරණ වෙච්චා ඉන්නවද මරණේ ඉදිරි ජීවිතේ යදින අය. නමුත් ඔබ කැමති වූ පමණින් ලබන්න බෑ. අන්න කැමති දේ නොලැබීමේ දුක. ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට අනේ මගේ දරුවා මාව දාලා යන්න එපා. මගේ ස්වාමියා මගේ බිරිඳ මගේ දෙමව්පිය මගේ නෑයෝ හැමදාම මේ විදිහට ඉන්නවා නම් අපෙන් ඈත් නොවි කියලා කොච්චර මිනිස්සු ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ ප්‍රාර්ථනා කරන දේවල් ඒ විදිහට සිද්ධ වෙන්නේ නෑ. ඊළඟට හතුරු තරහකාර ඉරිසියාකාරය මුණ ගැහෙන්න එපා කියලා මල්තිය තිය ප්‍රාර්ථනා කරන මිනිස්සු. කල්යාණ මිත්‍රයන් පමනක් ලැබේවා සත්පුරුස ආශ්‍රේ පමනක් ලැබේවා කොච්චර හිතනවද? හැබැයි අපි එහෙම ප්‍රාර්ථනා කරාට අපි තේරුම් ගන්නට ඕන දේ තමයි ආර්ය සත්‍ය. කැමති දේ නොලැබීමේ දුක අපි ජීවත් වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් යුක්ත ලෝකයක. තරහකාරයෝ, හතුරෝ, ඊරිසියාකාරයෝ එක එක ස්වරූපෙන් මතුවෙන යන යන තැන මුණ ගැහෙනවා. ජීවිතයේ ස්වභාවය ඒක තමයි. එතකොට මේ කියපු කරුණු ඔබට තේරෙනවා. මේ ඔබ දන්න ටික. මේක හොඳට නුවණින් විමසනකොට යෝනිසෝ මානසිකාරය යෙදিলা බලනකොට හැබැයි ඒක තේරෙන්නේ විමසන කෙනාට. ඒ නිසායි බුදුරජාන් වහන්සේ දේශනා කරේ මහණෙනි මගේ ධර්මය යෝනිසෝ මානසිකාරය යෙදෙන කෙනාට. දන්න කෙනාටත් දකින්න කෙනාටත් තමයි කියන මේ ධර්මය. කුමක් දන්න කෙනාටත් කුමක් දකින්න කෙනාටත් යෝනිසෝ මානසිකාරය හැටියට අයෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය හැටියට දන්න දකින්න කිනාත්ට තමයි මේ ධර්මයේ කියලා බුදුරජාන් වහන්සේ පෙන්නනවා. යෝනිසෝ මානසිකාරය කියන්නේ ධර්මයට අනුකූලව නුවණින් විමසමින් තමා තුළින් ගලපා බැලීමේ දක්ෂතාවය. දැන් මේ කියන ධර්මයේ අහලා ඔබ තුළින් ඔබ විමසලා බලනවනම් අන්න ඔබට බණ අහගෙන යනකොට ඒකයි අපි බණක් අහනකොට ඕපන එකයි මේ ධර්මයේ තමා තුළින් දකින්න තියෙන. තමාට පමුණුවාගෙන තමා තුළින් විමසීමස බලන්නට ඕන. අන්න එතකොට ඔබට තේරෙනවා මේ තමන්ගේ ජීවිතය තුළින් ධර්මයේ විමසගෙන යනකොට ඒක ඇත්ත ස්වභාවය මොකද්ද කියලා. දැන් ඔබට මේ කියපු කරුණු ටික මේ දුක්ඛාරි සත්‍යයට අදාළව අපි කතා කරපු දේවල් ඔබ නුවණින් විමසනකොට කොච්චර සත්‍යයක්ද කොච්චර නම් ඇත්තක්ද කියලා ඔබට හොඳට තේරෙනවා වැටහෙනවා. හැබැයි ඒ වැටහිච්ච පමණින් ඔබට දුක අවබෝධ වෙනව නෙමෙයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ කරුණු සියල්ල ඔය විදිහට විස්තර කරලා අවසානයේ හකුලවල පෙන්නවා මේ සියල්ල අවබෝධ වෙන්න නම් අවබෝධ කළ යුතු දුකක් තියෙනවා. ඒ තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි සංක්ෂේපයෙන් ගත්තොත් හකුලවල කිව්වොත් පංච උපාදානස්කන්ධයයි දුක කියලා බුදුරජාන් වහන්සේ වදා. අන්නේ පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයාට දුක අවබෝධ කිරීම පිණිස මේ සතර සතිපට්ඨාන දේශනාවේ ධම්මානුපස්සනා කොටසේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපි බලමු මේ දේශනාවේ කොහොමද මේ දුක අවබෝධ කරන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. පුනච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. ඔන්න භික්ෂුවක් ධර්මයේ තුල මේ ධම්මානුපස්සනාවෙන් වාසය කරන කොහොමද යා වාසය කරන්නේ? පංච සුපාදානස්කන්ධේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. පංච සුපාදානස්කන්ධේසු මහණෙනි කොහොමද භික්ෂුවක් පංච උපාදානස්කන්ධය තුල ධම්මානුපස්සනාවේ යෙදමින් වාසය කරන්නේ? ඉද භික්ඛවේ භික්ඛු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. ඔන්න පළවෙනිම දේ මෙයයි රූපය. මෙයයි රූපේ හට ගැනීම. ඉති රූපස්ස සමුදයෝ මේ රූපේ හටගන්නේ මෙහෙමයි.
इति रूपस्स अस्तांगम मे रूपे नति वेन्नि मेहिमयि किला नुवनिन विमसमिन धम्मानुपस्सनावेन वासे करन अपि इसरला पंच उपादानस्कंदी किला कियने रूप वेदना संज्ञा संखार विज्ञान मे पलवेनी एक तमयि रूपे रूपे किला कियने सतर महाधातुंगें हटगत शरीरे रूपतीतिको भिक्खवे तस्मा रूपंति उच्चति मेक बिंदेनव बिंदी बिंदी यान देया मे रूपे बुद्धरजान वहांस उपमावक पेनव पेन पिदक वगे ओब देखला ऐति पेन गुली पेन पिदवल तियन सामान्यं ओय लंकावे नं वतुर गलागेन यान ओब वेल्ली आयवल ळंग देखला ऐति इक्को नान तैन वल देखला ऐति अर वतुर वटेनकोट ए वतुरें हैदेनव पुंचि पेन गुली वगे ए पेन गुली एक पाट पेन तीपुनाट एके अर्थयक ने एक हिस देया බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ රූපයත් ඒ වගේ සතර මහා ධාතුකින් හටගත් රූපය පින පිඩක් වගේ රූපයක්. එතකොට මේ රූපය රූපයට බොහොම ලස්සන උදාහරණ වලින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන රූපය කියන්නේ මොකක්ද? උන්වහන්සේ වදාලක් කණු හතරක් හිටවල වරිච්චි බැඳලා අපි උළුවස්සක් ජනේලයක් කියලා හේතු කරලා බැඳලා ඊළඟට හරහට ලී පටි වගේ රීප බඳිනවා මෙහෙම බැඳලා වහලයක් සෙවිලි කරලා පොල් අතු හරි මොනවා හරි තල් අතු හරි මොනවා හරි වහලයට දාලා ඊළඟට මැටි ගහලා ඔන්න බිමත් මැටි ගෑවට පස්සේ දැන් අපි මේකට කියන්නේ ගේ කියලා. හැබැයි කලින් මේ ගේ හදන්න එකතු වුණේ ලී කෑලි හතරට අපි කියන්නේ ගේ කියලා. උළුවස්සට අපි කියන්නේ ගේ කියලා. අර ජනේලෙට අපි කියන්නේ ගේ කියලා. පොල්ලතු ටිකට ගේ කියන්නේ. හැබැයි මේ කොටස් ඔක්කොම එකතු වුණාට පස්සේ අපි ඒකට කියනවා ගේ කියලා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ රූපයත් ඒ වගේ. ඇට සැකිල්ලක් නහර වැල් වලින් ඇතිලා මස්ලේ තැවරිලා අර දෙතිස් කුණප කොටස් ඔක්කොම ඇතුළට ඔබලා මස්ලේ තැවරිලා හැමකින් වැහුණාට පස්සේ අපි කියනවා රූපය රූපය කියලා. හැබැයි ඊට කලින් කොටස් ටිකට අපි වෙන් කරාට පස්සේ රූපය කියන සංඥාව නැති වෙනවා. එතකොට තියෙන්නේ ආ මේ තියෙන කේස් ටික. මේ තියෙන රෝම කෝප ටික. මේ තියෙන නියපොතු ටික. ඔය තියෙන දත් ටික. මේ තියෙන සම. මේ තියෙන මස්. ඔය තියෙන නහර වැල් ටික. ඔය තියෙන ඇට මිදුළු. ඔය තියෙන අස්ති කෑලි ඔය හිස් කබල ඔය බෙල්ලයට ඔය ඉල ඇට කූඩු එතකොට අපිට වෙන වෙනම අපි සංඥා ගොඩක් තියෙන වෙන වෙනම වර්ග කොට හැබැයි මේ ඔක්කොම එකතු කරලා තියෙනකොට මම මම රූපය රූපය අපි තව නම් දෙනවා මේ නිමල් සුමනා කමලා අජිත් අපි නම් වලින් හඳුන්වන හැබැයි මේ ඒකකයක් හැටියට පුද්ගලයෙක් හැටියට තිබුණාට තියෙන්නේ අර සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කුණප කොටස් ගොඩක එකතුව. එතකොට මේ ශරීරේ පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට. ඔබට දැන් මේ ධර්මයේ කොච්චර ගැළපෙනවද කියලා බලන්න ඔබ මේ දේශනා පෙළ දිගට අහගෙන හිටියනම් දැන් ඔබට මේකත් එක්ක ගැළපිලා එනවා කායානුපස්සනාවේ ධාතු මනසිකාර භාවනා කොටස. අන්නේ ධාතු මනසිකාර භාවනාවේ බුදුරජාන් වහන්සේ පෙන්වුවා ශරීරේ හැදිලා තියෙන පටවි ධාතු කොටස් මේ ගොරෝසු ස්වභාවයෙන් යුක්ත ඝන ස්වභාවයෙන් යුක්ත පටවි ධාතු කොටස් 20ක් ඒවත් සතර මහා ධාතුන්ගෙන් තමයි හටගන්නේ හැබැයි ඒ පටවි ස්වභාවය වැඩි ඊළඟට ආපෝ වැගිරිලා යන දේවල් 12ක් තියෙනවා තේජෝ ශරීරය තුල උණුසුම් ස්වභාවයෙන් කොටස් 4කට බෙදුවා වායෝ කොටස් 6කට බෙදුවා මේ ශරීරයේ තියෙන උඩුඅතර ගමං උද්දංගමා වාත ආදෝගමා වාත කුච්චිසයා වාත අංගමංගානුසාරිනෝ වාත ඔය වගේ ශරීරය ඇතුලේ තියෙන වායෝ දහත මෙන්න මේ සතර මහා ධාතු ඒ ඒ කොටස් ඔක්කොගේම එකතුව රූපය කියලා හඳුන්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඉති රූපම් මෙයයි රූපය කියලා රූපය ගැන ඔන්න දැනගන්න. රූපය කියන්නේ මොකක්ද? ඉති රූපස්ස සමුදය මේ රූපේ හටගන්නේ කොහොමද කියලා දැනගන්න. ඉති රූපස්ස අස්තංගම මේ රූපේ නැතිවීම මොකද්ද කියලා දැනගන්න. රූපේ හට ගැනීම තමයි
ආහාර සමුදය රූප සමුදය. එන රූපේ නැතිවීම කියන්නේ ආහාර නිරෝධා රූප නිරෝධෝ. අන්න ඔබ හොඳට තේරුම් ගන්න ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ රූපේ හටගන්නේ. ආහාර නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙලා යනවා. ආහාර අපි කන බොන ආහාර. මේ ධර්මීය ආහාර වර්ග හතරක් බුදුහාඳුර පෙන්නනවා. කබලින්කාර ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර, ස්පර්ශ ආහාර හැටියට. එතනින් අපි මේ කතා කරන්නේ අනිත් ආහාරත් ඒවට එකතු වෙනවා තමයි. හැබැයි අපිට මේ රූපය පෝෂණය වෙන්නේ අපි කන බොන මේ කබලින්කාර ආහාර. අපි සමහර කන බොන කෑම කියලා කියන්නේ හොඳට තේරුම් ගන්න පුළුවන් විදියට. හැබැයි මේ ආහාර හැමෝටම දැන් ඊටාම සියුම් දිව්‍ය ශරීරයක් ඇති දෙවියන්ට පවා ආහාර. අපි කන බොන ආහාර නෙමෙයි හැබැයි. ඒ ඇයිට පහළ වෙනවා දිව්‍ය භෝජන අපි සාමාන්‍ය දෙවිවරුන්ගේ ආහාර සුදා භෝජනේ කිය. ඊළඟට අමනුෂ්‍ය සියුම් ශරීරයක් තියෙන ඕන්ටත් ආහාරයක් අවශ්‍යයි. ඕන් අසූචි ටිකක් මල මුට්ට ටිකක් හරි අපි කනවා වගේ මේ සත්තු කනවා වගේ කනවා නෙමෙයි ඌර කනවා වගේ අසූචි කනවා නෙමෙයි ආහග්‍රහණය කරලා. ඒ ආහග්‍රහණයෙන් තමයි ඔහුගේ කුසගිනේ. ඒක තමයි ඔහුගේ ආහාර ගන්න ක්‍රමය. මේ ලෝකේ හැම සත්වයකම සබ්බේ සත්ත ආහාරට්ටිතික. මේ සෑම සත්වයකම ආහාරයක් මුල් කරගෙන තමයි ශරීරේ පවත්තන්නේ. හැමෝටම ආහාරයක් අවශ්‍යයි. ඔබ හිතන්න ඔබට කන්න බොන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා දවස් ගාන. උප්පරිම දවස් 3 4 5 කලන්තෙ හැදිලා ඇදගෙන වැටෙනවා. ඒ නිසා කෙනෙකුට මොනවා හරි ආහාරයක් අවශ්‍යයි ශරීරේ පවත්තන්නේ. අන්නේ ආහාරයෙන් තමයි මේ රූපේ හටගන්නේ රූපේ පවති. එහා ආහාර නැති වෙනකොට රූපේ නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් ආහාර සමුදය රූප සමුදය මේ ආහාර කනවන ආහාර කබලින්කාර ආහාර මුල් කරගෙනයි මේ රූපේ හටගන්නේ රූපේ පවති. එහෙමනම් ආහාර නැති වෙනකොට රූපේ නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඔය දැනීම ධම්මානුපස්සනාවට ඊටාම වැදගත්. මික හේතුඵල වශයෙන් තමයි තේරුම් අරගෙන විමසන්නේ. එහෙම නැතුව මෙච්චර කල් අපි හිතාගෙන ඉන්නේ මේක මම මගේ මට ඕන විදිහටයි මේක තියෙන්නේ මමයි ඉන්නේ. ඒතකොට මම කියලා කොහෙන් ගත්තත් සක්කාය දිට්ඨිය තුල ආත්ම දෘෂ්ටිය තුල Taman diha බලන්නේ මේක මගේ කැමැත්තකට මට ඕන විදිහට මේ ඔක්කොම සිද්ධ වෙනවා වගේ. හැබැයි බුදුරජාන් වහන්සේ මෙතන පෙන්වන්නේ ස්වභාවයේ යෝනිසෝ මානසිකාරෙන් දකින්න ඇත්තටම රූපේ කියන්නේ මොකක්ද? මේ රූපේ හටගන්නේ කොහොමද? රූපේ නැති වෙන්නේ කොහොමද? ඔච්චරයි ඔබ තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඉති වේදනායි සමුදය. ඉති වේදනායි අත්තංගම. අන්න විඳීම ගැනත් ඒ විදිහටම තේරුම් ගන්න. විඳීම කියලා කියන්නේ ඇහි ස්පර්ශින් ඇති වෙනවා විඳීම. කනේ ස්පර්ශ නිසා ඇතිවෙනවා විඳීම. නාසයේ ස්පර්ශ නිසා ඇතිවෙනවා විඳීම. දිවේ ස්පර්ශ නිසා ඇතිවෙනවා විඳීම. මේ කයේ ස්පර්ශින් ඇතිවෙනවා විඳීම. මනසේ ස්පර්ශින් උපදිනවා විඳීම. දැන් ඔන්න ඔබට ඔතනත් තවත් තේරුම් ගන්නවා අපි මේ සතර සතිපට්ඨානෙම වෙනම කතා කරා ගොඩාක් ගැඹුරින් වේදනානුපස්සනා කියන සතිපට්ඨාන කොටස. අන්න එතනදී අපි කතා කරා විඳීම ඇති වෙන්නේ කොහොමද? ස්පර්ශේ නිසා විඳීම ඇති වෙනවා. අන්න වේදනාවේ සමුද ස්පර්ශේ මුල් කරගෙන විඳීම උපදී. ස්පර්ශේ නැති වෙනකොට විඳීම නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශ වෙනස් වෙනකොට විඳීම නිරුද්ධ වෙනවා. අන්න ඒක හොඳට තේරුම් ගන්නවා. විඳීම කියන්නේ අපිට ඇහැට දැන් අපි එකක් තේරුම් ගමු ඇහැ මුල් කරගෙන. අපිට ඇහැට රූපයක් පේන්නේ කෙනෙක් කියලා මම දැක්කා මම බලාගෙන හිටියේ. හැබැයි මතක තියාගන්න අපි කොහොමද දකින්නේ? ඇසයි රූපයයි විඥානයයි එකතු වෙනවා. ඒකට ධර්මී කියන ඇසේ ස්පර්ශය. ඔබේ ඇසයි ඒ දකින රූපයයි ඔබේ ඇහි තියෙන චක්කු විඥාන. ඒක හටගන්නේ මානසිකාරයත් එක්ක. එතකොට ඇසයි රූපයයි විඥානය එකතු වීම ඇසේ ස්පර්ශය. ඔන්න ස්පර්ශේ නිසා තමයි දකින රූපේ ගැන විඳීමක් උපදින. අන්න ඒක තමයි වේදනාව කියලා කියන්නේ. ඇහෙන් දකින රූප ගැන විඳීම ඇති වෙනවා. ඔය විදිහටම කනෙන් අහන ශබ්දය ගැන විඳීම ඇති වෙනවා.
නාසයට දැනෙන ගඳ සුවඳ ගැන විඳීමක් ඇති වෙනවා. දිවට දැනෙන රසය ගැන විඳීමක් ඇති වෙනවා. කයට දැනෙන පහස ගැන විඳීමක් ඇති වෙනවා. හිතට එන සිතුවිල්ල ගැනත් විඳීමක් ඇති වෙනවා. ওই ස්පර්ශයෙන්ම තමයි විඳීම ඇති වෙන්නේ. ඔන්න විඳීම. ඒ විඳීම සැප විඳීමක්, දුක් විඳීමක්, දුක් සැප රහිත විඳීම. ඒ ස්පර්ශයට අනුව ඒ වගේ විඳීම් වෙනස් වෙනවා. ඊළඟට වේදනාය සමුදය. අන්නේ විඳීම කොහොමද හටගන්නේ කියලා හොඳට තේරුම් ගන්නවා. ස්පර්ශයෙන්මයි හටගන්නේ. ඇසයි රූපය විඥාන එකතු වීම ඇසේ ස්පර්ශය යන්න ඇහි විඳීමට හේතුව. කනයි ශබ්දයයි විඥාන එකතු වීම කනේ ස්පර්ශය අන්නේ විඳීමට හේතුව. නාසයයි ගඳ සුවඳයි විඥාන එකතු වීම නාසයේ ස්පර්ශය යන්න විඳීමට හේතුව. දිවයි රසයයි විඥාන එකතු වීම අන්න දිවේ ස්පර්ශය අන්න විඳීමට හේතුව. කයයි පහසයි විඥාන එකතු වීම අන්න කයේ ස්පර්ශය විඳීමට හේතුව. මනසයි අරමුණුයි විඥානය එකතු වෙන. අන්න මනසේ ස්පර්ශේ අන්න මනස තුලින් ඇතිවන විඳීමට හේතු. එතකොට ওই විදිහට කොහොමද මේ විඳීම හටගන්නේ? ස්පර්ශේනුයි විඳීම ඇති වෙන්නේ. ඊළඟට ඉති වේදනාය අත්ංගම මේ විඳීම නැති වෙන්නේ කොහොමද? අන්න ස්පර්ශේ නිරුද්ධ වීමෙන් ස්පර්ශ වෙනස් වීමෙන් විඳීම වෙනස් වෙනවා. හේතුඵල තියෙන්නේ. මේ හේතු නිසා හටගත්තා ඒ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. අන්න ඒක හොඳට තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඉති සංඥාය සමුදය, ඉති සංඥාය අත්ංගම. අන්න සංඥාව ගැනත් ඒ විදිහටම තේරුම් ගන්නවා. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. ඇහෙන් අපි රූප හඳුන ගන්නවා. කනෙන් ශබ්ද හඳුන ගන්නවා. නාසයෙන් අපි ගඳ සුවඳ හඳුන ගන්නවා. දිවෙන් අපි රස හඳුන ගන්නවා. මේ කයෙන් අපි පහස හඳුන ගන්නවා. මනසෙන් අපි අරමුණු හඳුනා ගන්නවා. කොයි තමයි අපි හඳුනා ගැනීම. එතකොට මේ හඳුනා ගැනීම ඇති වෙන්නේ අර කලින් කියපු ස්පර්ශ නිසාමයි. ඇහැයි රූපයයි විඥානය එකතු වෙනකොට තමයි දැකපු රූපය ඇහෙන් හඳුන ගන්නවා. දැන් අපි හිතමු අපි ඇහෙන් දකිනවා අපි ලස්සන මල් මලක් දැක්කක් හරි මල් වත්තක් හරි මල් ගහක් කියලා හිතා. ඔන්න මල් ගහක් දකින. දැන් දකින්නේ කොහොමද? ඇසයි අර මල් ගස්ස තමයි රූපේ. විඥානය එකතු වෙනවා. එතකොට මේ දැක්කලා එකතු වෙච්ච ගමම්ම දැන් අඳුන ගන්නවා මේ මල් ගහක්. අපි ඒකේ පාට වර්ණ හැඩතල මේ කහ පාට මල් තිබුණේ සමහර මල් පරවෙලා බොහොම ලස්සනට වැඩිලා. එතකොට මේකේ කොළ මේ වගේ කොළ පාටයි. මේ ගහ දැන් ලොකුද පොඩිද? මේ ගහේ හැඩතල පාට වර්ණ. එතකොට මේ මල් ගහ ගැන සියල්ල හඳුනාගත්ත. ඒකට කියන සංඥා. මේ විදිහට තමයි අපි යාන වාහන ගස් කොළන් ගෙවල් දරවල් පුද්ගලයෝ ආමේ අසවලා මේ මෙයා එදා මෙයා මේ වගේ දැන් ටිකක් වෙනස් වෙලා. එතකොට මේ ඔක්කොම හඳුනා ගැනීම සංඥා. ඒ හඳුනා ගැනීම ඇති වෙන්නෙම ස්පර්ශේ නිසාමයි. ස්පර්ශේ නිසා හටගත්තා. ඒ ස්පර්ශ වෙනස් වෙනකොට අපි හිතමු දැන් අපි මල් ගහ දිහා බලන් ඉඳලා එකපාරට වෙන පැත්තක් බහැරිලා අනිත් පැත්ත බලනවා. දැන් දකින්නේ ඒ පැත්තේ තියෙන අපි හිතමු වෙන මොකක් හරි ගොඩනැගිල්ලක් කියලා. දැන් මල් ගහත් පැත්ත බලන් හිටි දැන් අනිත් පැත්ත හැල බලනොත් දැන් තියෙන ගොඩනැගිල්ල. දැන් දකින්නේ ගොඩනැගිල්ල. දැන් ඇහැයි රූපය විඥාන එකතු වුනේ දැන් දැක්කේ අර ගොඩ නැගිල්ල. දැන් අපි ඒක හඳුන ගන්නවා මේ ගොඩ නැගිල්ල. එතකොට අපි ඒක නොකියුවට අපි ඒක දකින සැනින් සියල්ල හඳුනාගෙන ඉවරයි. ඒකේ වහලේ මේ වගේ පස්සේ ඔබෙන් ඇහුවොත් හොඳ සිහියෙන් දැක්කොත් ඔබෙන් ඇහුවොත් ඔබට ඒක විස්තර කරන්න පුළුවන්. ඒක මේ වගේ ගොඩ නැගිල්ල වහලේ කොදිරලා තිබ්බේ බිත්ති මේ පාටයි. එතකොට දැන් එතන වර්ණ පාට හැඩතල මේ ඔක්කොමත් එක්ක ඒ හඳුනා අර ස්පර්ශ වෙනස් වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙනවා. ගහ දිහා නම් හැරිලා බැලුවේ ඒ ස්පර්ශය තුල තිබ්බ හඳුනා ගැනීමයි. අර ගොඩ නැගිල්ල දිහා බලනකොට එතන ස්පර්ශය වෙනස් වෙනකොට ඒ හඳුනා ගැනීමයි දෙකක්. එතකොට ওই විදිහට ස්පර්ශය නිසා ඇති වෙනවා ස්පර්ශය වෙනස් වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා සංඥාව කියන්නේ මේකයි. සංඥාවේ හට ගැනීම ඇති වෙන්නේ මේ විදිහටයි.
ඒ සංඥාව නිරුද්ධ වෙන්නේ මේ විදිහටයි කියලා තේරුම් ගන්න. දැන් බලන්න මේ කරුණ ඔක්කොම ආයතන හයත් එක්ක තමයි පංච උපාදානස්කන්ධේ පවතින්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔය ආයතන හයේ තමයි ස්පර්ශය ඇති වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මාවබෝධයේ කරා මේ ධම්මානුපස්සනා වඩන ශ්‍රාවකයා ඉති සංඛාරං සංස්කාර කියන්නේ මෙයයි කියලා තේරුම් ගන්න. ඉති සංස්කාරානං සංඛාරානං සමුදය. ඉති සංඛාරානං අත්ංගම. මේ සංස්කාරයන්ගේ හට ගැනීම කියන්නේ මේකයි. සංස්කාරයන්ගේ නැතිවීම කියන්නේ මේකයි කියලා ඔන්න හට ගැනීම නැතිවීම තේරුම් ගන්න. සංස්කාරක චේතනාව. දැන් ඔන්න සංස්කාර ඇති වෙන්නේ අර කියන ස්පර්ශය නිසාමයි. ඇහැයි රූපයයි විඥානය එකතු වීම නිසා ඇහැට පේන රූපය ගැන චේතනා පහළ වෙනවා. චේතනාව. ඒක තමයි කර්මයක් බවට පත් වෙන්නේ. ඔබ අහලා ඇති චේතනාහම් භික්ඛවේ කම්මං වදාය මහණෙනි චේතනාව කර්මයයි කියලා බුද්ධ වචනයක්. අපි නිතර කර්මය ගැන කතා කරනකොට අහනවා. එහෙමනම් ඇසයි රූපයයි විඥානය එකතු වීම ඇසේ ස්පර්ශය. ඒ ස්පර්ශයත් එක්ක අර පේන රූපය ගැන චේතනා පහළ වෙනවා. කනයි ශබ්දයයි විඥානය එකතු වෙනකොට ඇහෙන ශබ්දය ගැන චේතනාවක් පහළ වෙනවා. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙනකොට ඒ ගඳ සුවඳ ගැන චේතනාවක් පහළ වෙනවා. දිවයි රසයයි විඥානය එකතු වෙනකොට ඒ රසය ගැන චේතනාවක් පහළ වෙනවා. කයයි පහසයි විඥානය එකතු වෙනකොට ඒ පහස ගැන චේතනාවක් පහළ වෙනවා. මනසයි අරමුණුයි විඥානය එකතු වෙනකොට ඒ අරමුණ ගැන චේතනාවක් පහළ වෙනවා. ආයතන හයේම ස්පර්ශයෙන් චේතනා පහළ වෙන. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් සංස්කාර චේතනාව කියන්නේ මේකයි කියලා හොඳට තේරුම් ගන්න. සංඛාරාණ සමුදය මේ චේතනාව ඇති වෙන්නේ මෙහෙමයි. කොහොමද ඇති වෙන්නේ? ස්පර්ශය නිසා. එහෙමනම් සංඛාරාණ අත්ංගම මේ සංස්කාර නිරුද්ධ වෙන්නේ මෙහෙමයි. කොහොමද නිරුද්ධ වෙන්නේ? ස්පර්ශය නිරුද්ධ වෙන කොටයි නිරුද්ධ වෙන්නේ. දැන් බලන්න අපි මේ පංච උපාදානස්කන්ධය තුල කරුණු තුනක හේතු එකම විදිහට යන විඳීම හඳුනා ගැනීම චේතනා. මේ විඳීම හඳුනා ගැනීම චේතනා කියන කරුණු තුනම ඇති වෙන්නේ ස්පර්ශේ ප්‍රත්‍යෙමයි. ස්පර්ශ නිසාම විඳීම ඇති වෙනවා. ස්පර්ශ වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. ස්පර්ශ නිසාම හඳුනා ගැනීම ඇති වෙනවා. ස්පර්ශ වෙනස් වෙනකොට ඒ හඳුනා ගැනීම වෙනස් වෙනවා. ස්පර්ශේ නිසාම චේතනා පහළ වෙනවා සංස්කාර. ස්පර්ශ වෙනස් වෙනකොට ඒ චේතනා වෙනස් වෙනවා. දැන් බලන්න වේදනා සංඥා චේතනා කියන කරුණු තුනටම ස්පර්ශයත් එක්කයි මේ හට ගැනීම නැතිවීම තියෙන්නේ. ඊළඟට මේ කරුණු තුනම එකට බැඳිලා තියෙනවා. බුදුරජාන් වහන්සේ අපිට වෙන වෙනම තේරුම් ගන්න පහසු විදිහට පෙන්වුවට යමක් විඳිනවාද ඒ විඳින දෙයමයි හඳුනගන්න. ඒ හඳුන ගන්න දේ ගැනමයි චේතනා පහළ වෙන්නේ. වේදනා සංඥා චේතනා. යමක් ඔබ විඳිනවාද ඒ විඳින දෙයමයි ඇහෙන් හඳුනගන්න. ඒ හඳුනගත්ත දේ ගැනමයි චේතනාව පහළ වෙන්නේ. එහෙමනම් ස්පර්ශය තමයි වේදනා සංඥා චේතනා කියන තුනටම හේතු. ස්පර්ශ වෙනස් වෙනකොට විදීම් සංඥා හඳුනා ගැනීම තුනම වෙනස් වෙලා යනවා. අන්න හේතුඵල වශයෙන් හොඳට තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ විදිහට දකිනවා. ඉති විඥානං විඥානේ කියන්නේ මෙයයි. ඉති විඥානස්ස සමුදය. මේ විඥානේ හටගන්නේ මේ විදිහයි. ඉති විඥානස්ස අත්ංගම. මේ විඥානේ නැති වෙන්නේ මේ විදිහයි කියලා දකිනවා. විඥානේ අන්න මායාව බුදුහාඳුර පින්නේ විජානාතිතිකෝ බික්කවේ තස්මා විඥානන්ති උච්චති. දැනගන්නවා දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය කියලා කියන. විඥානේ බුදුහාඳුර උපමා කරා මායූපමංච විඥාන. මහණෙනියෝ විඥානේ කියලා කියන්නේ මායාකාරයෙක් වගේ. අපිව රවට්ටනවා. අපිව නොමග යවනවා. අපිට යථා ස්වභාවයේ නෙමෙයි විඥානේ මවලා පෙන්නන්නේ අපේ මේ කෙලෙස් සහිත විඥානේ තියෙන ස්වභාවය. අවිද්‍යා සහගත විඥාණයෙන්
අපි දකින්නේ හැම වෙලාවෙම සංඥා විපල්ලාසත් එක්ක. අනිච්චේ නිච්ච සංඥේක ඇත්තටම අනිත්‍ය වුණාට අපි දකින්නේ මේක නිට්ටයයි කියලා. දුක්ඛේ සුඛ සංඥා ඇත්තටම දුකක්. ඒ වුණාට මේක දකින්නේ සැපක් කියලා. අනාත්ම දේ තුල ආත්ම සංඥාවෙන් අසුභ දේ තුල සුභ සංඥාවෙන් අපි දකින්නේ වැරදි සංඥාවකින් වැරදි මුලාවකින් අපි විඥාණයෙන් හඳුන ගන්න. එතකොට මේ විඥාන ඉස්සරලා අපි විඥාන තේරුම් ගමු. ඇහි හට ගන්නෝ විඥාන අර ස්පර්ශ මේ ඔක්කොම එකට බැඳිලා තියෙන. ඇහැයි රූපයයි විඥානය එකතු වීම ඇහි ස්පර්ශේ. එහෙමනම් ඇහැයි රූපයයි එකතු කරන්නේ විඥාණයෙන්. අපි ඇහි හට ගන්න විඥාණයට කියනවා චක්කු විඥානය. කනයි ශබ්දයයි විඥානය එකතු වෙනවා. අන්න එතන විඥානේ තියෙනවා ස්පර්ශේ. ඒ කනේ හට ගන්න විඥාණයට කියනවා අපි සෝත විඥානය. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වීම නාසයේ ස්පර්ශේ. එහෙමනම් එතන විඥානයක් තියෙනවා. ඒ තමයි නාසයේ හට ගන්න විඥානය. අපි ඒකට කියනවා ගහන විඥානය. එකම විඥානේ වුණාට හට ගන්න තැන අනුව ඒ විඥාන වෙනස්කම් ඇති වෙනවා. ඊළඟට දිවට රසයක් දැනෙනවා. දිවයි රසයයි විඥානය එකතු වෙන එක දිවේ ස්පර්ශේ. එහෙමනම් එතන විඥානේ තියෙනවා. ජීවහා විඥානය. කයයි පහසයි විඥානය එකතු වෙන. එතන විඥානේ තියෙනවා පහස සීතල රසනේ උණුසුම දැනගන්න විඥානය. එතකොට ඒ විඥානේ කාය විඥාන. අපි සමහරట్లా පොට්ටබ්බ විඥාන කියලා. ඊළඟට මනසේ ඇති වෙනවා විඥානේ. සිතයි සිතුවිලි විඥානයයි එකතු වෙන. ඒක තමයි මනසේ ස්පර්ශය කියන්නේ. මේ විඥානෙට අපි කියනවා ධම්ම විඥානෙ. මනසේ මනෝ විඥානෙ. මනසේ හටගන්න විඥානෙ. එතකොට මෙන්න මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයේම විඥානේ හටගන්න නම් ඒ විඥානේ යම් තැනක ඇති වෙන්නේ විඥානේ හට ගැනීම තමයි නාම රූපයන්ගේ පැවැත්ම. නාම රූප යම් තැනක පවතිනවාද එතන විඥානේ හටගන්න. නාම රූප වෙනස් වෙනවාද විඥානේ වෙනස් වෙනවා. දැන් අපි ඒක ටිකක් තේරුම් යන විදිහට අපි බලමු මේ විදිහට ඇස ගැන ගමු. නාම රූප රූප කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් අන්න අර ඇස හැදුනෙත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ එකතුවකින් තමයි ඇස හැදිලා තියෙන්නේ. අපි ඒකට ධර්මයේ කියනවා මස ඇස. මස් වලින් හටගත් ඇහක් අපිට පේන්න තියෙනවා. ඒක තමයි රූපය. ඊළඟට ඒ ඇහ මස් වලින් හැදිච්ච ඇහක් තිබුණා කියලාම විඥානේ හටගන්නේ. දැන් මැරිච්ච මිනිස්සෙක් ගැන හිතන්න. යාගේ ඇහැ තියෙනවා. හැබැයි ඒ ඇහැ අර මස් වලින් හැදිච්ච ඇහැ තිබුණා කියලා යාට රූප පේන්නේ නැහැ. නාම ධර්ම යා තුල නැහැ. නාම ධර්ම කියන්නේ තමා තුල ඇති වෙනවා අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර බුදුහාඳුරු පහක් පෙන්නේ. පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුකින් හටගත් ඇස තුල ඇති වෙනවා වේදනා. අපි කලින් කතා කරපු එකමයි සංඥා හඳුනාගෙන පස්ස චේතනා. අපි කලින් කතා වුණා වේදනා සංඥා චේතනා තුනම ඇති වෙන්නේ පස්ස ස්පර්ශේ නිසා. ඊළඟට මේ ස්පර්ශයටත් හේතු වෙන්නේ මානසිකාර. එතකොට ඔන්න ඔය කරුණු ඔක්කොම යෙදිච්ච තැන අර මස්ස සතර මහා ධාතුකින් හටගත් අපි මස් ඇස තුල විඳීමක් තියෙනවනම් හඳුනා ගැනීමක් ඇති වෙනවනම් රූපවල චේතනාවත් ඇති වෙනවා. ඒ කරුණ තුනටම හේතු ඇහැයි රූපයයි විඥාන එකතු වීම. ඊළඟට ඒකට මානසිකාරය අවධානය යොමු වෙන්න ඕන. ওই කරුණ ඔක්කොම ක්‍රියාත්මක තැන තමයි විඥානේ පවතින්නේ. නාම රූපයම්ම යම් තැනක තියෙනවද එතන විඥානේ හටගන්න. මතක තියාගන්න මේක චුට්ටක් ගැඹුරු ටිකක්. ඔබට බොහොම සරලව තේරුම් කරන්නයි අපි මේ සරල විදිහට උදාහරණ අරගෙන කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විඥානයත් නාම රූපත් අතර අන්තර් සම්බන්ධය. බුදුරජාන් වහන්සේ පින්න මහණෙනි විඥානේ නාම රූපයන්ට උපකාර කරනවා. නාම රූපේ විඥානෙට උපකාර කරනවා. විඥාන පත්‍යා නාම රූපං නාම රූපච්චයා විඥානං කිය. විඥානේ නිසා නාම රූප හට ගන්නවා. නාම රූප නිසා විඥානේ පවතිනවා. මේක බුදුහාඳුර තවත් ලස්සන උපමාවකින් පෙන්වුවා. බටමිටි දෙකක් එකට හේතු කරලා. ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් දන්න ලී මිටි දෙකක් කියලා හිතන්න බටමිටි පැත්තක තියලා ලී
දිගට තියෙන ලී කෑලි මිටි ගහන ධර්මಿತಿ වගේ අන්න ඒ වගේ ධර්මಿತಿ දෙකක් කියලා හිතන්න. එතකොට මේ මිටි දෙක හිටවල හේතු කරනවා. එතකොට එක මිටියක් පවතින්නේ අනිත් එකට හේතු වෙලා. ඒ එකක් ගත්තොත් අනිත් මිටිය වැටෙනවා. එතකොට ඒ වගේ තමයි විඥානය නිසා නාම රූප පවතිනවා. නාම රූප නිසා විඥානය පවතිනවා. ඔන්න ඔය ටික විතරක් දැනට තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා විඥානය කියන්නේ මෙයයි කියලා තේරුම් ගන්න. මේ විඥානය හටගන්නේ මෙහෙමයි කියලා නාම රූප නිසායි විඥානය හටගන්නේ කියලා තේරුම් ගන්න. නාම රූප වෙනස් වෙනකොට විඥාන වෙනස් වෙනවා කියලා තේරුම් ගන්න. ඔන්න ඔය තේරුම් ගැනීමමයි දැන් අපි කතා කරා රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය තමයි පංච උපාදානස්කන්ධය. සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛ මහණෙනි හකුලෝ ලගත්තොත් අවබෝධ කරගත යුතු දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ දුකයි. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය කරුණු ටික හොඳට තේරුම් ගන්න, निराවුල තේරුම් ගන්න ඔබ දක්ෂ වෙන්න. මේ ටික තේරුම් ගත්තා කියලා කියන්නේ ඔබට ධර්ම අවබෝධය කරා යා ගන්න පහසුයි. අපි මල් පූජා කර කර අනේ මට ධර්මය අවබෝධ වේවා කියලා කී කියා හිටියත් ඔබ අවබෝධ කරන්න තියෙන මේ ටික අපි හිතමු අපි ප්‍රාර්ථනා කරන අනේ මට යම් දවසක නිවන් අවබෝධයම ලැබීවා නිවන් අවබෝධය. එතකොට නිවන් අවබෝධ වෙනවා කියලා කියන්නේ චතුරාරි සත්‍යය අවබෝධ වෙනවා. මේ අවබෝධ කළ යුතු චතුරාරි සත්‍ය අවබෝධ කළ යුතු දුක තමයි පංච උපාදානස්කන්ධ දුක. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් මේ විදිහට තමා තුලින් දකින්න කෙනා ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. තමා තුල අජ්ජත්තං වා මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම තමා තුලින් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා. එයා යෝනිසෝ මනසිකාරේ මේ ධර්මයේ වැඩෙන්නේ යෝනිසෝ මනසික. මතක තියාගන්න ධම්මානුපස්සනාව වැදගත්ම දේ තමයි නුවණින් විමසීම. යෝනිසෝ මනසිකාරේ. එයා විමසල බලනවා බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. බාහිරය තුල මේ ලෝක ජීවත් වෙන අනිත් හැම කෙනෙක්ම මේ බාහිර ලෝක ජීවත් වෙන හැම කෙනෙක් තුලමත් මේ ස්වභාවයමයි. මේ විදිහම ඇස කන නාසය දිව කය මන සම්මා වෙන්න පුළුවන්, පුතෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, අඩු ගාණ පාරේ ඉන්න හිඟන්නෙක් වෙන්න පුළුවන්, රජෙක් වෙන්න පුළුවන්. මේ හැමෝටම තියෙන්නේ ඇස කන නාසය දිව කය මනස. ඒ අය තුල තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ඒ අය තුලත් මේ මා තුල හට ගන්න විදිහ තමයි පංච උපාදානස්කන්ධය හටගන්නේ පවතින. ඊළඟට තමා තුල අජ්ජත් බහිද්දාවා තමා තුලත් බාහිරවත් මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ පවතින්නේ මේ විදිහටයි කියලා ගලපා බලන. එහෙන් බලන කෙනාට හොඳට තේරෙනවා සමුදය ධම්මානුපස්සීවා තමා තුල මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම හේතුඵල වශයෙන් හොඳට තේරුම් ගනිමින් වාසය කරන ධම්මේසු විහෙරති. වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. මේ පංච උපාදානස්කන්ධේ නැති වෙන්නේ මේ විදිහටයි කියලා සමුදය අස්තංගමේ හට ගැනීම නැතිවීම හොඳට තේරුම් ගනිමින් වාසය කරන සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. අන්න හට ගැනීමක් නැතිවීමත් ඒ කියන්නේ අනිත්‍ය දකින්න. පංච උපාදානස්කන්ධය තුල අනිත්‍යයි දැන් මේ විමසන්නේ. මෙන්න මේ හේතුව නිසා හට ගන්න. මේ හේතුව නිසා නැති වෙන. මා තුලත් මේ බාහිර අය තුලත් මේ හැමෝම තුල පංච උපාදානස්කන්ධය හටගන්නේ පවතින්නේ නැති වෙන්නේ මේ ආකාරයටයි කියලා හොඳට තේරුම් ගන්න. ඊළඟට අත්ති ධම්මාතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තා. එතකොට මේ විදිහට මේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම නැතිවීම හොඳට සිහිය පිහිටවාගෙන දකින්න කෙනා ඥානමත්තායි. මේ ප්‍රඥාව දියුණු වීම පිණිස මානසිකාරය යාට උපකාර කරනවා. පතිස්සති මත්තා යා තුල හොඳට සිහිය පිහිටලා සිහිය දියුණු වීම පිණිස උපකාර වෙනවා. අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. යාගේ හිත කිසිම තැනක ඇල්මකින් පිහිටන්නේ නැතුව මේ ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ වෙනවා. ඒවම් පික්කෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. පංච සුපාදානස්කන්ධේසු. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මෙන්න මේක තමයි පංච උපාදානස්කන්ධය තුල හිත පිහිටවාගෙන ධම්මානුපස්සනාවෙන් ධර්මාවබෝධයේ පිණිස
භික්ෂුවක් වාසය කරනවා කියලා කියන්නේ කියලා ඔන්න බුදුරජාන් වහන්සේ ඒ කොටස දේශනා කරන්නට ඉදු. එතකොට අද අපි කතා කරේ පංච උපාදානස්කන්ධ කොටස. ධම්මානුපස්සනාවට අයිති තාම වැදගත් කොටස. ඒ නිසා පින්වතුනි මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. බොහොම ශ්‍රද්ධාවෙන් බණහන්. මේ ධර්මයේ මං කොහොම හරි අවබෝධ කරගන්නවා කියලා අවංක උත්සාහයක් ඇති කරගන්න. ධර්මයට ආසා කරන්න. ධර්මයට කැමති වෙන්න. ධම්මකාමෝ බවං හෝති. ඔබ ධර්මයට ගරු කරනකොට ධර්මයට ආසා කරනකොට ධර්මයට කැමති වෙනකොට ඊ උතුම් ධර්මය ඔබ තුල පිහිටන්න පටන් ගන්නවා. හැබැයි යමෙක් බණිනවා නම් ගරහක නොවේ බණහල වැඩක් තියනවාද? ඒ බණහල කාටද හරි ගියේ කී කී ධර්මයට බණින ගරහන කොච්චරයි ඉන්නවද? ධම්මදිස්සි පරාභව බුදුරජාන් වහන්සේ පෙන්නවා ඒ අය පිරිහිනවා. මෙලෝ පරලව දෙකින්ම පිරිහිලා 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 යනවා. ඒ නිසා මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ඔබ හැම දිනාටම මේ උතුම් සතර සතිපට්ඨාන ඇසුරෙන් පියවරෙන් පියවර කොටසින් කොටස මේ ධම්මානුපස්සනා ආදී කොටස් විස්තර කරමින් අපි මේ දේශනා කරන මේ ධර්ම කොටාසය ඔබ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්ම ශ්‍රවණයෙන් ඔබ හැම දිනාම රැස් කරගත් සියලු පින් ඔබ හැම දිනාටම උතුම් නිවන් අවබෝධයේ පිණිස ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. මේ දෙවියන්ටත් නිවන් අවබෝධයේ පිණිස මේ පින් ආශිර්වාදයක් වේවා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා.